අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට පුත්තොලඹ දිස්ත්‍රික්කයට සහ කොච්චි කඩේට ඇඳිරි නීතිය. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළයයි. කොරෝනා පරීක්ෂණ පහසුකම් පෞද්ගලික රෝහල් තුලිනුත් කොරෝනා වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති ලේ වර්ග පිළිබඳව චීනෙන් අනාවරණයක්. නව යෝජනා බහර දීම හෙටින් අවසන්. අර්බුදයක සිටි දයාසිරි ඇතුළු පිරිසක් පොහොට්ටුවෙන් නව යෝජනා අත්සන් තමයි. මේ මොහොතේ මැතිවරණයක් සුදුසු නැහැ. මැතිවරණේ කල් දමන්න කැෆේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන වලින් ප්‍රබල ඉල්ලීමක්. මෙරට සංවර්ධනයේට චීනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ජනපති උපදේශෙන් අඩු කළ පරිප්පු සහ සැමන් ගන්න පොලිමේ. ඉරාකයට නව අගමැතිවරේ. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම පැතිරී යන කොරෝනා වෛරසය පාලනයට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ අනුව මේ වන විට එම ප්‍රදේශවලට ඇඳිරි මේ වන විට අපි නිරෝධාන මධ්‍යස්ථාන 16ක් ප්‍රධානතම නිරෝධාන මධ්‍යස්ථාන 16ක් පවත්වාගෙන යනු ලබනවා. ඒ නිරෝධාන මධ්‍යස්ථාන 16 මේ වන විට 2287 දෙනෙකු නිරෝධාන කටයුතු සඳහා ඇතුළත් වුණ ලැබුවා. තවදුරටත් අපිට වාර්තා වෙනවා මහර කට්ටිය මේ ක්‍රීඩාංගලන ක්‍රිකට් ගහනවායි කියලා නිමාඩු දීලා දෙන හින්දා ක්‍රිකට් ගහනවායි කියලා. ඉතින් ඒක හින්දා අපි ඉතාමත් කාරුණිකව ඉල්ලනවා මහජනතාව එකට රැස් වෙන තත්වයෙන් වළකීලා සිටින්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. ඊයේ 41 දෙනෙක් රෝගීන් වාර්තා වුණා. ඒ 41 දෙනාට අමතරව තවත් 8 දෙනෙක් රෝගීන් අලුතෙන් වාර්තා වෙලා තියෙනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ නිවාඩු ලබා දෙන්නේ රජයෙන් චාරිකා සහ විනෝද ගමන් යන නෙවෙයි. මොකද මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම රජයක් විදිහට අපිට වගකීමක් විදිහට තිබෙන නිසයි මෙවැනි තීන්දු රාජ්‍යයක් විසින් ගන්නෙ. ඒ නිසා චාරිකා සහ විනෝද ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනීවි එවැනි කටයුතු වලට යොමු වුණා. කොවිඩ් 19 සඳහා පරීක්ෂණ පැවැත්වීම PCR පරීක්ෂණය අපි අද දින තීරණය කරා. පෞද්ගලික අංශයේ ප්‍රධාන රෝහල් වලට මෙම පරීක්ෂණය ඉතාම තද සීමා යටතේ මේ පරීක්ෂණය පෞද්ගලික රෝහල් වල කිරීමට ඉඩ ලැබීමට මේ පරීක්ෂණය කරනවා නම් පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලබා දිය යුතුයි. අපි ඉල්ලා සිටිනවා මේක රුපියල් 6000ට වැඩි මුදලකට මේ පරීක්ෂණය කරන්න එපා කියලා. 4:30 ඉඳලා පුත්තලම් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 18කට ඒ වගේම මීගමුව පොලිස් කොට්ටාෂේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ ඇඳිරි නීතිය යොදවලා තියෙන්නේ ඔබ යම් රෝගයකින් ආරක්ෂා කරගන්න. ඒ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් වෙන්නේ පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය තුල. ඒ පොලිස් ස්ථාන වන්නේ මුන්දලම, කල්පිටිය, වනාතවිල්ලුව, ආනමඩුව, පුත්තලම, සාලියවැව, පල්ලම, නවගත්තේගම, කරුලගස්වැව, නොරොච්චෝලේ, උඩප්පුව, වෙන්නප්පුව, කොස්වත්ත, මාරවිල, හලාවත, මාදම්පේ, ආරච්චි කට්ටුව, දංකොටුව යන පොලිස් බල ප්‍රදේශවල විශේෂයෙන්ම මේ ඇඳිරි නීති කාලය තුල යම් කිසි කෙනෙක් ඒ ඇඳිරි නීතියට ගරු නොකරමින් කටයුතු කරනවා නම්, වාහන පදවනවා නම්, යතුරු පැදිවල ගමන් කරනවා නම් ඒ අයට අපි නිරෝධායන නීතියන් යටතේ කටයුතු කරනවා. හෙට දිනේදී නාම යෝජනා ක්‍රියාවලියට සම්බන්ධ අයට අපි ව්‍යාතිරේක අවස්ථාවක් ලබලා දෙනවා. හෙට දිනේදී ඒ හරහා ගමන් කිරීමට හැකියාවක් තියෙනවා එම් ප්‍රදේශවල. ආනයනික මුක ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරෙනු තීරුබද්ධ සහ අනිකුත් බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න මහතා සහ සරත් ෆොන්සේකා මහතා විසින් මාධ්‍යට සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව කොළඹ අපරාධ කොට්ටාෂයේ මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මුලස්ථානීය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය අසාධාරණ වූ ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව මෙවන විට 50ක්. දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 16ක් තුළ මෙවන විට පුද්ගලින් 2500කට අධික පිරිසක් රඳවා තිබෙනවා. නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලින් නිරෝධායන කිරීම සඳහා බූස නවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණයේ ශක්තිමත් කිරීම සඳහා බූස නවික හමුදා කඳවුරේ මහල් 4කින් යුතු ගොඩනැගිල්ල නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර තිබෙනවා. උද්ගතවැති මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ 12 සිට සියලුම රටවල සිට මෙරටට පැමිණෙන ගුවන් බගින් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම මාර්තු 31 වනදා දක්වා තාවකාලිකව හිටුවීමට රජයේ පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු දිවයිනින් පිටත් වීම සහ අතරමැදි ගුවන් මගේ හුවමාරු සාමාන්‍ය පරිදි මෙහිදී සිදු වනවා. මෙතර දඹදිව වන්දනාවේ ගොස් මෙවන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් අද මධ්‍යම රාත්‍රියේ ප්‍රථම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සඳහා අද පසුරුවේ විශේෂ ගුවන් යානයක් නවදිල්ලි නුවර බලා පිටත් කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතු කොටගෙන දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා වන්හි වළංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 14 වෙනිදා සිට ඉදිරියට දින 30ක කාලයක් සඳහා සියලුම වර්ගයේ වීසා වන්හි වළංගු කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන පාලකවරයා කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ජනතාව එක්රැස් වීම හැකිතාක් අවම කිරීමේ අරමුණින් පසුගියදා රජය ප්‍රකාශයට පත් කළ විශේෂ රජ නිවාඩුව අද සහ හෙට යන දෙදින තුලත් ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ සිසු දෙපාර්තමේන්තු සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ නිවාඩුව හිමි වනවා. මේ අතර කොළඹ කොටස් වෙළඳපළද අද දිනේ ගනුදෙනු සඳහා වසා තැබෙන බව කොළඹ කොටස් හුවමාරුව ප්‍රකාශ කළා. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමේ දත්ත අනුව පළමු සතිය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු රට ශ්‍රී ලංකාව බවට පත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු සතිය තුළ කොරෝනා වෛරසය අසාධිත පුද්ගලයන් 43 දෙනෙකු වාර්තා කළා. වෛරසයේ බලපෑම් එල්ල වී සිටින ඉතාලිය තුළ පළමු සතිය තුළ වාර්තා වූ අසාධිතින් සංඛ්‍යාව වූයේ 7 දෙනෙක්. එය තෙවන සතිය වන විට 1036ක් බවට පත් වුණා. කෙසේ වෙතත් එය සිව්වන සතිය වන විට 6362ක් ලෙසට අසාධිතින් වාර්තා කළා. එය ප්‍රංශය තුළ සටහන් වූයේ මෙලෙසින්. පළමු සතිය තුළ අසාධිතින් 12ක් වාර්තා වූ අතර එය තෙවන සතිය වන විට අසාධිතින් 653 දෙනෙකු වාර්තා කළා. සිව්වන සතිය වන විට ප්‍රංශය අසාධිතින් 4499 දෙනෙකු වාර්තා කළා. එම දත්තවලට අනුව මෙම වෛරසය ව්‍යාප්ත වීම වැඩිපුර සිදුවන්නේ තුන්වන සහ සිව්වන සතිය තුළ වීම විශේෂත්වයක්. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පළමු සතිය තුළත් මෙවන් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා කළ පසුබිමක ශ්‍රී ලංකාව එළඹෙන කලවකවානුව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය කරණයක් වෙනවා. වාද බේද පසෙක තබා සියලු දෙනා එක්ව කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ යුතු බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටින් තුරන් කිරීම උදෙසා අපි කළ යුත්තේ එක මවකගේ එක පියෙකුගේ දූ දරුවන් මෙන් බෙහෙද නොතකා එකතු වීමයි. අපි එක්සිත්ව එක්සත්ව මේ අභියෝගය පොදුවේ මනුෂ්‍ය සංහතියට බලපාන දැවැන්ත අභියෝගයක් හැටියට අපි පිළිගත යුතුයි. ඒ වගේම අපි අදිෂ්ඨාන කරගන්නට ඕන මේ අභියෝගයෙන් අපිට ගොඩෙන්නට පුළුවන්. තිබුණටත් වැඩිය ශක්තිමත් දේශයක් හැටියට අපිට නිර්මාණය වන්නට පුළුවන්. අපි රටක් හැටියට එතනට යනවා. ඒක ගැන කිසිම සැකයක් නැහැ. අපි කොරෝනා වෛරසය පරාජය කර අපේ රටින් තුරන් කර ඒ ජයග්‍රහණය ගැන කවුරුත් සැක සංකා ඇති කරගන්නට අවශ්‍ය නැහැ. මෙතනදී මේ අමාරු මොහොතේ අපි එකාමෙන් කටයුතු කරන්නට ඕන. ප්‍රධානතම කාරණාව වන්නේ වාද වේද සියල්ලක්ම පසෙක දමන්නට. අපිට වාද වේද අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වන්නේ එකමුතු භාවය. රටක් හැටියට ශක්තිමත් වීම, ජනතාවක් හැටියට එකට ගොනු වීම. ඒ ගුණවීම, ඒ එකමුතු භාවය ඕනම අභියෝගයක් පරාජය කරගන්නා වූ ශක්තියක් නිර්මාණය වෙන අවස්ථාව. මේ අවස්ථාව අපි රටක් හැටියට ශක්තිමත් වෙන අවස්ථාවක් හැටියට ප්‍රයෝජනට ගන්නට ඕන.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ සිට පරිප්පු සහ ටින්මාළු මිල අඩු කිරීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිහිටි වෙළඳසැල් වෙත අද උදෑසන සිට ජනතාව පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණා. මේ අතර ආනයනික ලොකු ලුණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ආනයනික ලොකු ලුණු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150ක් බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් යන ආහාර ද්‍රව්‍යන්වල මිල පහළ දැමීමට රජය පියවර ගනු ලැබුවා. පවතින තත්ත්වය හමුවේ ආහාර හිඟයට සහ මිල ගණන් පහළ යාමට සහනයක් ලෙස ජනතාවට මෙම ප්‍රතිලාභ ලබා දීමටයි රජය පියවර ගනු ලැබුවේ. ඒ අනුව පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 65ක් ලෙසත් සැමන් ටින් එකක මිල රුපියල් 100 දක්වාත් මිල පහළ දැමුණා. එම ප්‍රතිලාභ අද සිට ජනතාවට හිමි වූ අතර එම සහන ලබා ගැනීම සඳහා අද උදැසන සිට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු මෙලෙස දක්නට ලැබුණා. මෙහෙම දෙයක් කරපු එක ලොකු දෙයක්, රජයටත් ස්තුතියන්ත වෙනවා. මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්, ගොඩක් සතුටයි. දැන් තියෙන තත්ත්වය හැටියට, බඩු මිල ගණන් හැටියට ගොඩක් සතුටයි. ඒක නම් ගොඩාක්ම හොඳයි. ඉස්සර සෙමන්ටින් එකක් 250යි, දැන් 100ට අඩු කරලා තියෙනවා. ගොඩාක් සතුටුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අද පෙරවරුවේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාම යෝජනා බාර දුන්නා. මේ අතර සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාම යෝජනා පත්‍රයට අද පෙරවරුවේ අත්සන් කළා. ඉදිරි මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මාතර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට මැතිවරණ කොට්ටාස හතක් සඳහා නාම යෝජනා බාර දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය නාම යෝජනා පත්‍රයට අද පෙරවරුවේ අත්සන් තබනු ලැබුවා. ඒ ඇතුල් කෝට්ටේ පිහිටි සමගී ජනබලවේගයේ පක්ෂ මූලස්ථානයේ. මේ අතර 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගී ජනබලවේගයෙන් දිස්ත්‍රික්ක 22 සඳහා බලයලත් නියෝජිතීන් පත් කර තිබෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දුන්නා. ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජාතික ජනබලවේගය යටතේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නලින් හේවගේ මහතාගේ නායකත්වය යටතේ එම කණ්ඩායම ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දුන්නා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කෙන් ඉදිරි මහමැතිවරණයට අදාළ ජාතික ජනබලවේගය යටතේ තරඟ කිරීමට නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ නියෝජිතයින් අද නාම යෝජනා බාර දුන්නා. මේ අතර දෙමළ ජාතික සන්ධානයෙන් වන්නි දිස්ත්‍රික්කෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සෙල්වම් අඩික්කිලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම නාම යෝජනා බාර දුන්නා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීම සඳහා පිහිටපු දෙමළ ජනතා ජාතික පක්ෂයේද අද වන්නි දිස්ත්‍රික්කයට අදාළ නාම යෝජනා බාර දුන්නා. ඒ සිවශක්ති ආනන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ඉදිරි මහමැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා මැතිවරණ කොට්ටාස හතක් සඳහා නාම යෝජනා බාර දීම සිදු කරනු ලැබුවා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් පත්වීම සඳහා නාම යෝජනා අත්සන් තබනු ලැබුවා. ඒ අපේ ජනබල පක්ෂය යටතේ තරඟ කිරීම සඳහායි. අපේ ජනබල පක්ෂය යටතේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාද නාම යෝජනා අත්සන් තබනු ලැබුවා. මේ අතර නාම යෝජනා බාර දීමේදී දේශපාලන පක්ෂවල නියෝජිතයින් දෙදෙනෙක් පමණක් ඒ සඳහා පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර සිටිනවා. මහමැතිවරණයට අදාළ නාම යෝජනා සහ අපමුදල් තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වීමට නියමිතයි. මේ වන විට ස්වාධීන කණ්ඩායම් 264ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයට වඩා අතර එම සංඛ්‍යාව 25ක්. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 22ක්, දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 21ක්, කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් 20ක් ලෙස මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර අවසන්. මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 44ක් නාම යෝජනා බාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් 31ක්ද නාම යෝජනා බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට නාම යෝජනා බාර දී ඇති මුළු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 75ක්. මේ අතර පුත්තලම, කොච්චිකඩේ සහ මේගමු යන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ නාම යෝජනා බාර දීමට කිසිදු බාධාවක් නොමැති බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අද නාම යෝජනා සඳහා අත්සන් තබනු ලැබුවා. ඒ නිදහස් පක්ෂ මහලිකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී නාම යෝජනා අත්සන් කිරීම සම්බන්ධයෙන් අර්බුදයක් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් අද නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම අද නාම යෝජනා අත්සන් කළේ නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තනිව තරඟ කිරීම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡා පැවැත්වුවා. චන්දේ යම් ප්‍රමාණයකට කල් දාන්න මොකද නැත්තම් මේක තියෙන රැස්වීම් වලට සෙනඟ ගෙන ගැනීම තුළ උන් විශාල අර්බුදයකට ලක් වෙනවා. 250ක 60ක අපේක්ෂකයන් නිසා ලක්ෂ ගණනක් අපේ ජනතාව අනතුරේ වැටෙන තියෙන ඉඩකඩ වැඩි වෙන නිසා අපි ඉල්ලනවා වහම නාම යෝජනා බාර ගැනීම අනතුරුව පාර්ලිමේන්තුවේ මේ තියෙන ඡන්ද දිනය කල් දාලා යම් ප්‍රමාණයක් මේ කොරෝනා වෛරසය අවසන් වුණු වහම ඡන්දේ පවත්වන්න කටයුතු කරන්න කියලා නැත්නම් දැන් නිදහස් පක්ෂයේ විදිහට අර්බුදයකට ලක් වෙලා තියෙන අවස්ථාවක තමයි ඔබතුමා අත්සන් කරන්නේ. ඔව් නාම යෝජනාවලදී කොහොමත් අර්බුද ගන්නවක් තිබෙනවා. හැම දිස්ත්‍රික්කෙම වගේ යෝජන පෙරමුණේ ලැබුණ නැති අය විශාල ප්‍රශ්න ගන්නවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි සියල්ලට මුහුණ දෙමින් තමයි මේ කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ පක්ෂ දෙකම ගොඩක් මහන්සි වුණා හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ අත්සන් කරන්න උනේ කෝට්පත් එක ගහපු ඇග්‍රීමන්ට් එක නිසා නේද? වෙනම යන්න බැරුවත් නෑ. එහෙම ප්‍රශ්නකුත් නැහැ. සමහර ප්‍රදේශවල අපිට යන්න පුළුවන්. අපිට එකක්වත් ලැබිලා නැති ප්‍රදේශවල තරඟ කරන එක නතර වෙන්නේ. ඔබ දන්නවා අපි තරඟ කරන්නේ යෝජන පෙරමුණේ. යෝජන පෙරමුණේ මන්ත්‍රීවරු විදියට කවදාත් ගිහිල්ලා UN පිට සහයෝග දෙන්න බෑ. පළවෙනි දෙවෙනි කාරණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම වෙලාවක අපව නැවත UNP ත් එක්ක කිසිදු ආකාරයේ බැඳීමක් අපේ නැහැ. ඔබ ජනාධිපතිතුමා කරුණාකරින් ඉල්ලන්නේ නැද්ද ජාතික ලැයිස්තුවෙන් දෙන්නේ? මම ඉල්ලනවා. මට අභියෝගයක් වෙයිනේ. මට කිසිම අභියෝගයක් නෙමෙයි. එතුමා තමයි මේ පළවෙනියේදී ඊට වැඩිය කතා කරන්න දෙයක් නැහැ. මොකද ඔබතුමා දෙවෙනියද? නෑ මම එහෙම දෙවෙනියද තුන්වෙනියද කියලා මම ගණන් හදලා නැහැ. දිස්ත්‍රික්ක ජනතාව තීන්දුව කරයි. ගිය පාර මම දෙවෙනියට උන් තෝරාපත් කරගත්තා. කල්පනා කරලා බලමු කොහොමද ජනතාව තීරණය කරන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් මහමැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීමේදී රජින් සහ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ ආරක්ෂිත සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර COVID-19 වෛරසය වේගෙන් පැතිරිමින් පවතින වකවානුවක මහමැතිවරණයේ පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටිනවා. කැෆේ සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම COVID-19 වෛරසය වේගෙන් පැතිරිමින් පවතින කාලවකවානුවක මහමැතිවරණයක් පැවැත්වීම කිසිසේත් සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකින් මහතා සඳහන් කළේ මහමැතිවරණයේ කල්දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි. පවතින අවධානම්කාරී තත්ත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි. චන්ද රැලි ගෙන් ගෙට යාම අත්පත්‍රිකා බෙදීම වැනි කටයුතු මගින් කොරෝනා රෝගය පැතිර යාම තවදුරටත් වර්ධනය විය හැකිය. එමෙන්ම මැතිවරණයේ පැවැත්වීමේදී පවා දැඩි අවධානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි. නිසියාකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වනතුරු මැතිවරණයේ පැවැත්වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටී. මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත්හිටුවා තිබේ. එලෙස මැතිවරණයේ අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි. උපුටා ගැනීම අවසන්. වෙනවාගේ උසහන එකක්වත් දෙන්න තු අන්තිම කරේ පරිප්පු අඩු කරන විතරයි. කමන්නේ පරිප්පෝරි කන්න පුළුවන්නේ පාංගිරියක් හරි ගන්න පුළුවන් නම් පරිප්පෝරි ජනතාවට කන්න පුළුවන් අවස්ථාවක් ලැබලා දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමා කතා කරන්නේ 3-2 බලයක් ගැන. 3-2 නෙමෙයි කොහොමhari මේ කොරෝනා එක ඉවර කරගන්න එක ගැන එතුමා කතා කරන්න ඕන. ඡන්දය ගැන නෙමෙයි. අපි කියන්නේ විශේෂයෙන්ම අර බොරදියේ මාළු බාණ්ඩ හදන පිරිසක් බවට පත් විය නොයුතුයි. විශාල ව්‍යසනයකට මුළු ලෝකෙම පත් වෙලා ඉන්නවා. අපි එකෙන් බේරෙන්න නම් අපි අනිත් රටවල් වලින් පාඩම ඉගෙනගෙන මේක පාලනය කිරීම සඳහා ඡන්දය නෙමෙයි ජනතාව ආරක්ෂා කරන යම් වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇමරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුමකට අද එළඹුණා.
ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකු අතර ඇමරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරිපිටදී අරලියගහ මෙදුරේදී අත්සන් තැබුවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් SR ආටිකල මහතා සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැන්ග් වෙයි මහතා විසින් අත්සන් තැබුවා. මෙම පහසුකම් රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සහ චීන සංවර්ධන බැංකුව වෙත කරන ලද ඉල්ලීමක් අනුව ලබා දී තිබෙනවා. රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ රජයක් වශයෙන් දේශපාලන වාසී නොතකා ජනතාවගේ යහපත වෙනුවෙන් තීරණ ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කොරෝනා ලොකු ප්‍රශ්නයක් නැත්නම් පාසල් ටික අරින්න ඕනේ, විශ්වවිද්‍යාල ටිකත් අරින්න ඕනේ. ඇයි දැන් ගුවන්තොට පොළ ඊයේ වහන්න පටන් ගත්තා? මම කියන්නේ ආණ්ඩුව හොඳ තීරණ ගන්නවා. මේ හොඳ තීරණ කරන්න ඕනේ, හොඳ දේවල් කරලා තියෙනවා ආණ්ඩුව සමහර ඒවා. හැබැයි මේක ඡන්දය තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන බලය, වෙන දෙයක් නෙමෙයි. මේ ආණ්ඩුව තීරණ ගන්නෙ පහු වෙලා. මේ ආණ්ඩුව කරන්නෙම ජනප්‍රිය වෙන තීරණයි, බලයට එන තීරණ විතරයි. මම ඒකන හරි කලකිරලා ඉන්නේ ඇත්තටම. මම වකීමකින් කියනවා, අපි එක්සත් ජාතික පක්ෂය විපක්ෂයක් හැටියට හෙට මේ කොරෝනා විනාශ කරන්න, කොරෝනා වලට අවශ්‍ය මුදල් කොච්චරද ඕනේ කියලා, අවශ්‍ය බාණ්ඩ ගේන්න මුදල් ඉල්ලන්න පාර්ලිමේන්තුවට අපි කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ඇමතීමේදී මහමැතිවරණය පිළිබඳ කරුණු දැක්වුවද කොරෝනා වෛරසයෙන් ජනතාව මුදවා ගැනීමට අවශ්‍ය පියවර සීපත් නොවීම කනගාටුවට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රටේ ජාතික නායකයා එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඉහළම විධායකයා කතා කරද්දී එතුමාට මිස් වෙච්ච පොයින්ට් කියන්නේ කතා කරේ කොරෝනා ගැනට වඩා මැතිවරණය ගැන වීම තවත් විශාල කනගාටු කරුණක්. කොරෝනා වල විෂමකර්ම ඖෂධය වැහැරීට පත්වලා තියෙන දැන් සැමන් සහ පරිප්පු 69ට පරිප්පු දීමේ ජනාධිපතිවරයෙක් තමයි මේ අවස්ථාවේදී අපි දැක්කේ. මේ අපි කියන්නේ ඊයේ දවසේදී අපේ විශ්ලේෂණය. ඒ නිසා මතක තියාගන්න, එතුමා කතා කරේ බිග් මැච් ගැන, සිරිපාදයේ ගැන. හරි, එහෙම නැතුව කොන්ක්‍රීට් දෙයක්, ස්ථාවර දෙයක් කොරෝනා වලට මොකද්ද විසඳුම කියන එක ඊයේ ජනාධිපති ජාතික ඇමතිවරයාත් කියන්නේ බලනවා. ඊට අමතරව කොරෝනා ගැන හරියට කතා කරේ නෑ. ඒ නිසා මේක ව්‍යසනයක්. අපි මෙහෙම ගැවසීමත් ඩේන්ජර්. හැබැයි මේ ඔක්කොම දේශපාලන. පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සහය ලබා දුන් පක්ෂයක් ලෙස මහමැතිවරණය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණ අයිතියක් ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නාම යෝජනා ලබා දීම පිළිබඳව ගැටලුවක් පැවතියද ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දෙනාගේම සහය ලබා ගන්නා බවයි. විශේෂයෙන්ම පෙර සූදානම් කරගත් පරිදි නාම යෝජනා බාර ගැනීම හෙට දහවල් 12 නවසන් වෙනවා. ඇතිවරණය නාම යෝජනා බාර ගැනීමෙන් පසුව රටේ ඇතිවන තත්ත්වයත් එක්ක ඉදිරි කාලෙදී අපි විශ්වාස කරන මේ තත්ත්වය හොඳින් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. එසේ පාලනය කරගන්න පුළුවන් වුණොත් ඇතිවරණ පැවැත්වීම පිළිබඳව ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලට අරගෙන ඇතිවරණ කොමිසම ඉදිරියේදී මේ රටේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව හොඳින් විමසලා බලලා ඒ පිළිබඳව තීන්දුවක් අරගනි. අපේ ජයග්‍රහණය පිළිබඳව බොහොම පැහැදිලි දැක්මක් තිබෙන නිසා මම විශ්වාස කරනවා එම තත්ත්වයත් එක්ක තමයි එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී ඇති වෙලා තිබෙන අභ්‍යන්තර අවුල් වියවුල් මැද ඔවුන් දේශපාලනිකව ලබන පරාජය නිසා තමයි විශේෂයෙන්ම මෙම මැතිවරණය පිළිබඳව ඔවුන් අකමැත්තක් දක්වන්නේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ සහෝදර පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධානගත වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙනවා. තරඟ කරන්නට බලාපොරොත්තු වෙන සෑම කෙනෙකුටම නාම යෝජනා ලබා දීමේ හැකියාවක් නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් ශක්තිය ලබලා දුන්නා, ඔවුන්ගේ දායකත්වය ලබලා දුන්නා. ඒ නිසා ඔවුන්ට මේ කණ්ඩායමේ තරඟ කරන්න සාධාරණ අයිතියක් සහ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ නිසා නාම යෝජනා වල තත්ත්වය පිළිබඳව සමහර දිස්ත්‍රික්කවල යම් යම් අපේක්ෂකින්ට නාම යෝජනා ලබා දීම පිළිබඳව සමහර ගැටලුකාරී තත්ත්වයන් මතුවෙලා තිබුණත් අවසන් අවස්ථාවේදී ඔවුන් සෑම කෙනෙක්ම ජයග්‍රාහී කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග, මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග ශක්තිමත් රජයක් ඇති කරන්නට අපත් සමග එකතුලා තරං කරනවා. ඒක හොඳ තත්ත්වයක්. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.